देवदूत सूट पलवी देशनाव की मतक्की हेमना चुनलाति पदोपम सूत्रे नेद मिहिदु महारातन वहसी इसलाम लंकावी देशनाक्रेम चुनलाति पदोपम सूत्रे रजतुमाटाई मुलिम देशनाक्रे मिहिदु महारातन वहसी एनिसा बुद्रजानन वहसी बुद्ध देशनावन अतर पोसोन पुन पोहो दावसक एदा मिस्सक पावट अहसिंग वेडम करपु मिहिदु महारातन वहसी अतुलु इत्तिय उत्तिय सांबल बद्धसाल सुमन सामनेर महारातन वहन्से बंडुक नाम उपासकतुमा अनागामि विच्चकेने मे सियलु देना महासिं मिस्सक पावट वेडम करा ए राजतुमा मिस्सक पावे दडेमियेदी सिटिच्च वेला मुलिम्म धर्मे देशना करन्न पेर राजतुमागे नुवन परीक्षा करा अब पेने ज्ञाति पेने वगे प्रश्न हाला ईट पास्से राजतुमाट देशना करपु पलवेनी देशनाव तमयि चूलहत्ति पदोपम सूत्रे यदा रात्रि मे लंका मैसुरु करगत सीलु देवी देवताउन अमनुष्यन आदि सीलु दिनाम रेस करला मिस्सक पावेदी मिहिदु महारातन वहन्सी समचित्त पर्याय सूत्रेन दहम दिसुवा देवनी दवसे तमयि रजमालिगावट वेडम करे दानेट मे दानिय वलंदला अवसान वुनाट पास्से अनुला बिसो प्रधान बिसोवरु ए सेविकाव राजकीय पिरिस अमात्यवरु मे सीलु दिनाम धर्मे अहन्न भुक्तानुमोदना धर्म देशनावट वाडियुना एदा मिहिदु महारातन वहन्से बुद्रजानन वहन्सेगे देशनावन अतर अपाय गन इकेन प्रेत लोके इपदिला प्रेतयन हटीट दुक् विंदिन देशनावन पेतवत्तु ए वगेम दिव्य लोके इपदिला दिव्यं सप संपत् विंदिन करपु पिंदहं विमानवत् असुरेन धर्म देशना करला सच्च संयुक्ते चतुरारि सत्य अतुला देशन गणनावक देशना करा संयुक्त निकाय तीनो सच्च संयुक्त अन्न यदा मे धर्मे गन अप्रमाण पहदीमट पत्वेच्च रजतुमा आराधना करानी स्वामीनी मे धर्मे मगे रटवेसियंट देशना करन सेक्वा अन्न आराधना परिधि रजतुमा ज्योतिय वने नम रजतुमागे अद्गाल शुद्ध पवित्र करला नगर वासींट अंडबेर गहल रेस करेवा यदा ज्योतिय वनेट रजतुमा बहुम लस्सन मंडपयक् इदि करा मिन्न मे मंडपेट मिहिदु महारातन वहन्से अतुलु मे रहतन वहन्सेला वडम्मल रजतुमाम आराधना करा मगे रटवेसियंट मे धर्मीय देशना करन सेक्वा अन्नेदा मिहिदु महारातन वहन्से लंकावट वडम कला तुंगेनि दवसे सामान्य मनुष्यंट मे गम नियम गम नगर जनपदवल जीवत वेच्च मे लंका द्वीपे सामान्य मिनिस्सुंट देशना करन पलवेनिम देशनाव तमयि देवदूत सूत्रे පින්තුනේ අදා අපි කතා කරන්නේ කෙනෙක් නිරේ කරා යන ආකාරයේ නිරේ විඳින දුක් ගැහැට ගැන සඳහන් වෙන තාමත්ම වටිනා දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේවදූත සූත්‍රයයි මිහිදු මහ රහතන් වහන්සේ සාමාන්‍ය මිනිසයන්ට දේශනා කරන්නට යෙදුනේ. මේ දීර්ඝ සංසාර ගමන තුල අපි කී වතාවක් නම් මේ අපායවල දුක් විඳින්නට ඇද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට උන්වහන්සේක අවස්ථාවක පෙන්වන මහණෙනි මේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියනවා. ජීවිතේ වැඩිම කාලයක් කෙනෙක් එක්ක නිරය එක්ක තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ ආදී ස්ථානවල දුක් විඳින්මින් ඉපදෙමින් මැරෙමින් තමයි මේ සංසාර ගමනේ ගමන් කරන්නේ. කලාතුරකින් තමයි පෙර පිනක් හෝ මතුවලා කෙනෙකුට මනුස්ස ජීවිතයක් දිවි ජීවිතයක් ලබන්න වාසනාවක් ලැබෙන්නේ. ඒ නිසා අද අපි බලන්නේ මේ අපාය ඉපදිච්ච කෙනෙක් මොන වගේ දුකක්ද විඳින්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහෙද තියෙන්නේ කෝ අපි දකින්නේ පෙ බුදුරජාණන් වහන්සේගේ දේශන අතර අපි සතර අපාය කියලා අපායවල් හතරක් කතා කරනවා නිරය තිරිසන් ලෝකේ අසුර අපාය ප්‍රේත ලෝකේ දුක බහුල තැන් නිසා මේව අපායවල් හැටියට හඳුන්වනවා මේ සතර අපායට වැටිච්ච කෙනෙකුට ධර්මයක් අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අක්කන කියන සූත්‍රයේ පෙන්නනවා යම් කිසි කෙනෙක් නිරේ ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරා කියලා නිරේ ඉපදිච්ච නිරිසත්වයකට ඒක දැනගන්නවත් ධර්මයක් අහන්නවත් අවස්ථාවක් නැති වෙලා යනවා තිරිසන් ලෝකෙ ඉපදිච්ච තිරිසන් සත්වයකටත් ධර්මය අවබෝධ කරන්න අවස්ථාවක් නැහැ බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් යම් කිසි කෙනෙක් പ്രേත ලෝකයක වැටිලා අනන්ත දුක් විඳිමින් പ്രേතෙක් හැටියට ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් අසුරාපායි වැටිලා දුක් විඳිනවා නම්
බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ ධර්මයේ දේශනා කරා කියලා ඔහුට නිවන් දකින්නවත් පිනක් කරගන්නවත් ඒ ධර්මයේ අහලා හිත පහදවා ගන්නවත් අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපායෙන් මිදෙන වැඩපිළිවෙලක් මේ දුක් සහිත සංසාර ගමනේ නිදහස් වෙන මාර්ගයක් තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්වයන්ට දේශනා කරන්නේ. බලන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර දවසේ බෝධි මූලයේ වැඩ ඉඳලා උන්වහන්සේ ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගෙන හතරවෙනි ධ්‍යානයේ ඉඳන් ආපස්සට විමසලා බැලුවා උන්වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිතවල ස්වභාවය. රාත්‍රී පළවෙනි යාමේ දා බෝධි මූලයේදී උන්වහන්සේට පළවෙනි විද්‍යාව පළවෙනි ඥානෙ පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත ආත්මයක් දෙකක් තුනක් නෙමේ කල්ප ගණනින් ආපස්සට විමසලා බැලුවා. සංවට්ට විවට්ට කල්ප ගණන් ආපස්සට විමසගෙන විමසගෙන ගියා. හැම ආත්මයකම කොහේ හෝ තැනක කවුරු හෝ නමින් එක්ක නිරේත එක්ක තිරිසන් ලෝකයක එක්ක ප්‍රේත ලෝකයක එක්ක මනුස්ස ලෝකයක දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක කොහේ හෝ ඉපදීමක් තියෙනවා. එදා උන්වහන්සේ මේ සංසාර ගමනේ භයානකකම තමන් ගෙවාගෙන ආපු සසර ගමන ගැන වැටහෙනකොට ඊළඟට හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ මගේ දෙමව්පියෝ මගේ ඥාති මේ හිතවතුන් යාළු මිත්‍රයෝ මේ හැම දිනාමත් මේ වගේ සසර ගමනකද මේ පැටලිලා ඉන්නේ. රාත්‍රී දෙවනි යාමේ සමාධිමත් හිත තුලින් මේ ලෝක සත්වයන්ගේ ජීවිත ගැන හිත යොමු කරනකොට උන්වහන්සේට පහළ වුණා දෙවනි විද්‍යාව. ඒ තමයි චුතූපපාත කියන ඥානෙ. කෙනෙක් මරණයට පත් වෙනකොට ඒ කෙනා කර්මානුරූපීව උපත කරා යන ආකාරය උන්වහන්සේ දැක්කා. කෙනෙක් මරණයට පත් වෙනකොට ඔහුගේ භවයේ සකස් වෙලා තියෙන්නේ තිරිසන් අපායක උපදිලා දුක් විඳින්න නම් මරණයත් සමගම තිරිසන් ලෝකෙට ඇදිලා යනවා. කෙනෙක්ගේ කර්මය හැදිලා තියෙන්නේ ප්‍රේත ලෝකේ එක් අසුර අපායක උපදින්න නම් මරණයට පත් වෙනකොටම ඔහු ඒ උපත කරා ඇදිලා යනවා. භවපච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඒ තැන්වලට ඇදිලා යනවා. තමන් වහන්සේ වගේම දුක් සහිත සංසාර ගමනකයි මේ ලෝකේ සෑම සත්වයකින් පැටලිලා ඉන්නේ. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයාගන්න බෑ. අන්න උන්වහන්සේට ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ ඇති වුණේ අන්නේ වෙලාවේ. කුදස්සුනාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක සසර දුකෙන් මිදෙන්නේ කවදාද කියලා මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ ඇති වුණේ මේ ලෝක සත්‍යයන් ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක සංසාර ගමනේ අනතුර උන්වහන්සේට අවබෝධ වීමත් සමගමයි. ඒත් සමගමයි උන්වහන්සේ බෝධි මූලයේ ඉඳගෙන මේ ජරා මරණ දුකට හේතු විමසන්න පටන් ගත්. උන්වහන්සේට අවබෝධ වුණා ඉපදීමක් නිසායි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීමට හේතුව මොකක්ද? විපාක පිණිස කර්ම සකස් වීම භවයක් නිසායි උපදින්නේ. එහෙමනම් භවයට හේතුව මොකක්? පාදාන පච්චයා භව බැඳී යාමක් නිසායි කර්මයක් හැදෙන්නේ. එහෙමනම් බැඳී යාමට හේතුව තණ්හා පච්චයා උපාදාන. තණ්හාවක් නිසායි කෙනෙක් බැඳී යන්නේ. තණ්හාවටත් හේතුවක් තියෙනවනේ. කුමක් නිසාද තණ්හාව හටගන්නේ? වේදනා පච්චයා තණ්හා. විඳීමක් නිසායි තණ්හාවක් උපදින්නේ. මේ විදිහට පටිච්ච සමුප්පාදය ගැන උන්වහන්සේ අනුලෝම වශයෙන් විමසගෙන විමසගෙන යනකොට අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාම රූපයන් හටගන්නවා. නාම රූප නිසා ආයතන හයක් පහළ වෙනවා. ආයතන හය තුලින් ස්පර්ශයක් හැදෙනවා. ඒ නිසා විඳීම ඇති වෙනවා. විඳීම තුල තණ්හා උපදිනවා. තණ්හාව නිසා බැඳී යනවා. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්මයට අනුව උපදිනවා. කොහේ ඉපදුනත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ මහා දුක්ඛ කන්දේකට ලෝක සත්වයන් උරුම වෙනවන් නේද? අන්න බෝධි මූලයේ උන්වහන්සේට වැටහුණා ආයමත් මේ පටිච්ච සමුප්පාදේ ප්‍රතිලෝම වශයෙන් විමසන්න පටන් ගත්තා. ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඉපදීමක් නැත්නම් ජරා මරණ නැහැ. එහෙමනම් උපදින්නේ නැති වෙන්නේ? විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්නම් ඉපදීමකුත් නැහැ. මේ විදියට පටිච්ච සමුප්පාදේ නිරෝධේ විමසගෙන විමසගෙන යනකොට උන්වහන්සේට අවබෝධ වුණා
අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නැත්නම් අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන තැන සංස්කාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරෝධය. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාසහගත විඥානයක් ආයිමත් ඇති වෙන්නේ නැහැ. විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරුද්ධයි. නාම රූප නිරෝධයෙන් අවිද්‍යාසහගත ආයතන 6 නිරුද්ධ වෙලා යනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් අවිද්‍යාසහගත ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් අවිද්‍යාසහගත විඳීම නිරුද්ධ වෙලා යනකොට තණ්හාවක් උපදින්නේ නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිසා හටගන්න උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන බැඳී යාමක් නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නෙත් නැහැ. කර්මයක් නැත්නම් උපදින්නෙත් නැහැ. අන්න ඉපදීම නැති කරන මාර්ගය අවිද්‍යාවමයි ප්‍රහාණය කළ යුත්තේ කියන කාරණේ එදා බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වෙනවත් සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා රාත්‍රී තුන්වෙනි යාමේ අරුණෝදයත් සමගම උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් සමග උන්වහන්සේට අනන්ත වූ බුද්ධ ඥානයන් තුලින් මේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇතුවයි උන්වහන්සේ වැඩ සිටි. බුදුරජාණන් වහන්සේ නිරය ගැන දේශනා කරේ අපිව බය කරන්න නෙමෙයි. මෙහිම ප්‍රේතයෝ ඉන්නවා, මේ වගේ උපත් තියෙනවා, අමනුෂ්‍ය වෙලා උපදිනවා, නිරේ වැටිලා මේ වගේ දුක් විඳින්න වෙනවා කියේ මේ පොඩි ළමයි බය කරන්නවත්, වැරදි කරන අයව බය කරන්නවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවමදාවත් බොරුවක් කියපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ යම් දවසක දීපංකර පාද මූලයේදී නියත විවරණ ලැබුවාද එදා පටන් අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් මේ පාරමී ධර්ම පුරාගෙන උන්වහන්සේ දානාදී පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දියුණු කරගෙන ආපු ගමනේ උන්වහන්සේගේ අතින් නොඑක් නොඑක් වැරදි වෙන්නට ඇති. හැබැයි කිසිම දවසක බොරුවක් නම් කියලා නැහැ කියන. ඇයි උන්වහන්සේ එන්නේ මොකක් අවබෝධ කරන්නද? අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන යම් ඉලක්කයක් කරා ගමන් කරගෙන ආවේ මේ සංසාර ගමනේ පරම සත්‍ය අවබෝධ කරන්නයි. පරම සත්‍ය අවබෝධ කරන්න එන ගමන තුල උන්වහන්සේ කවමදාවත් කිසිම වෙලාවක බොරුවක් නම් කියලා නැහැ කියන මේ සංසාර ගමනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නිරය ගැන යම් දේශනාවක් කරා නම් ඒක කවුරුත් බය කරන්න බොරුවට කරපු දෙයක් නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් නිරේ ස්වභාවය දැක්ක නිසාමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකේ සත්‍යයන්ගේ ස්වභාවය. ඒ නිසා සමහර සිදුවීම් බුදුරජාණන් වහන්සේ දැක්කත් බොහෝ වෙලාවට උන්වහන්සේ සාක්ෂිකාරී ඒක දකින තව කෙනෙක් මුණ ගැහින තෙක් බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ගැන දේශනා නොකර හිටපු බව අපිට ධර්ම ග්‍රන්ථවල දකින්න ලැබෙනවා. එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ දැකපු හැම දෙයක්ම දේශනා කරේ නැහැ. මොකද බොහෝ දෙනෙක් සැක උපදවන්න පුළුවන්. මේක ඇත්තක්ද බොරුවක්ද ඔය කියපු දේ පිළිගන්න පුළුවන්ද? එවැනි සැකයක් යම් කිසි කෙනෙකුට ඉපදුනොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. පින්වතුනි සැකය කියන එක සෝතාපන්න වෙන කම්ම කෙනෙක් තුල පවතිනවා. බලන්න සෝතාපන්න වෙනකොට කෙනෙකුගෙන් ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. එතකොට මේ විචිකිච්ඡාව කියන තුනුරුවන් ගැන බුද්ධ ආදී අටතැන් ගැන ඇතිවන මේ සැකය දුරු වෙලා යන්නේ සුවාන් වෙච්ච කෙනෙකුට පමණයි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් නම් කවමදාවත් බුදුමුවින් වදාළ කිසිම දෙයක් සැක කරන්නේ නැහැ. ඒ කිනා දන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ ගැන සැකයෙන් ඈතර වෙච්ච කෙනෙක්. ඒ නිසායි සෝතාපත්ති අංග හතරක් පෙන්නකොට බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවකින් වෙනස් නොවන සද්ධාවකින් යුක්තයි කියන සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ ගැන වෙනස් නොවන අචල සද්ධාවකින් යුක්තයි කිය. සංඝයා ගැන මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාවකින් යුක්තයි කිය. ආර්යකාන්ත සීලයෙන් යුක්තයි කිය. ඒ නිසා
තුනුරුවන් ගැන සැක නොකරන ස්වභාවයේ තියෙන සුවාන් වෙච්ච කෙනා තුලයි. අනිත් ඕනෑම කෙනෙකුට ධර්ම අවබෝධය ලැබෙන තෙක්ම යම් යම් සැක සංකා උපදින්න පුළුවන්. ඒක සංයෝජනයක් හැටියටත් නීවරණයක් හැටියටත්. නීවරණ කියන්නේ අකුසල් ගොඩක්, අකුසල රාශි සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා කෙනෙක් තුල මේක අකුසලයක් හැටියටත් පංච නීවරණ ධර්මවලත් විචිකිච්ඡාව ආදී සැකී උපදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන නිරේ ගැන දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානෙත් පෙන්නනවා. මහණෙනි මේ දේශනාව දිට්ටි සම්පන්න කෙනෙක් මිසක්, ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච තුනුරුවන් ගැන සැකයෙන් එතර වෙච්ච කෙනෙක් තමයි කියනවා මේ දේශනාව ගැන පරිපූර්ණයෙන්ම මේක මේ විදිහමයි කියන පිළිගැනීමට ඇති වෙන්නේ. අනිත් අයට නොපෙනෙන නිසා, වටහා ගැනීමට නුවණක් නැති නිසා, අපිට ගෝචර නොවන දෙයක් නිසා කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, සැකයක් උපදින්නේ නැතුව බුද්ධ දේශනාවක් නිසා, බුද්ධ භාෂිතයක් නිසා බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන ලෝකයක් ගැන පෙන්වන මේ දේශනාව ඔබ හොඳට ශ්‍රවණය කළොත් ඔබටම මේ භයානක සංසාර ගමනේ නිදහස් වෙන්න ඕනෑ කියන වීරිය ඇති කරගන්න මේ දේශනාවම උපකාර වෙනවා. අද අපි කතා කරන මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ නම් වූ බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් මේ කොටසට තමයි දේවදූත සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවපු මේ ආරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක්, ගිහි පිරිස, විශාල පිරිසක් ධම්සභා මණ්ඩපයට රැස් වෙලා හිටියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. මේ සියලු දෙනාම අමතලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් කරනවා, මහණෙනි මෙන්න මේ කාරණේ හොඳට අහගන්න කී. අහලා ධාරණය කරගන්න, මතක තියාගන්න. මහණෙනි, බුදුරජාණන් වහන්සේ තුල තියෙන දිවස් නුවණ මෙන්න මේ ආකාරයි. එන බුදුරජාණන් වහන්සේට දිවසක් තියෙනවා, දිබ්බ චක්කු. සාමාන්‍ය මිනිස්සෙකුට ඇසෙන් පෙනෙනවට වඩා දුර ඈත තියෙන දේවල්, දිව්‍ය ලෝකවල දේවල්, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් ගැන, ඒ දිව්‍ය විමාන, බ්‍රහ්ම විමාන, ඒ වගේම අමනුෂ්‍ය ලෝක, අපායේ නිරිසත්වයන් දුක් විඳින ආකාර, දුර ඈත තියෙන දේවල් බුදුරජාණන් වහන්සේට දිවසින් දකින්න පුළුවන්. ඒ වගේමයි දිබ්බ සෝත කියනවා, සාමාන්‍ය කන ඉක්මවා ගිය දිවසක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා කෙනෙකුට ඇහෙන්නේ තමන්ගේ මේ අවට තියෙන හඬවල් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකවල දෙවියන් කතා කරන දේවල් අහන්න පුළුවන් දිබ්බ සෝත නම් වූ ඥානයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් කතා බස් කරන දේවල්, නිරේ නිරිසතුන් විඳින දුක, අඩුගානේ නිරේ පාලකයා වෙච්ච යම රජුරුවන්ගේ සිතුවිල්ල පවා බුදුරජාණන් වහන්සේට දැකීමේ නුවණක් තියෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසකින් මේ ලෝකේ සත්වයන් මරණයට පත් වෙලා උපත කරා යන ආකාරය දකින්නේ මෙන්න මේ විදිහටයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, ඒක හරියට එකිනෙකට ප්‍රතිවිරුද්ධව දෙපස ගෙවල් දෙකක් තියෙනවා. හරියට අපි ගත්තහම පාර දෙපැත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගෙවල් දෙකක් තියෙනවා. මේ ගෙවල් දෙකේම දොරවල්, ජනෙල් සියල්ල ඇරලා තියෙනකොට ගෙවල් දෙක ඉදිරියේ ඉන්න ඇස් තියෙන හොඳ නුවණින් සිහියෙන් මේ දෙපස බලන්න පුළුවන් කෙනෙකුට මේ ගෙවල් දෙක දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නකොට මේ ගෙදරට ඇතුල් වෙන අය, ගෙයින් එහා මෙහා ඇවිදගෙන යන අය, ගෙයින් පිට වෙන අය, මේ ගෙදරින් එහා ගෙදරට යන අය, මේ සියලු දෙනා දකින්න පුළුවන් හොඳින් බලාගෙන ඉන්න කෙනෙකුට. ඒ දකින්නේ සාමාන්‍ය ඇසකින්. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් ගෙවල් දෙකක් ඉදිරියේ ඉඳගෙන ඒ දොරවල් ජනෙල් ඇරලා දාලා තියෙන ගෙවල් දෙකකට ඇතුල් වෙන අයත්, පිට වෙන අයත්, එහා මෙහා ගමන් කරන අයත් පියවි ඇසින් දකිනවා වගේ බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසකින් කෙනෙක් මරණයට පත් වෙලා නිරයට ඇදිලා යන ආකාරයත්, කෙනෙක් මරණයට පත් වෙලා තිරිසන් ලෝකයට උපත කරා යන ආකාරයත්, කෙනෙක් මරණයට පත් වෙලා ප්‍රේත ලෝකයට ඇදිලා යන ආකාරයත්,
ඊළඟට කෙනෙක් මරණයට පත් වෙලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ඇදිලා යන ආකාරය ඒ ඒ ලෝක වලින් චුත වෙලා ආයමත් මනුස්ස ලෝක වලට අපාය වල වලට වැටෙමින් මේ සංසාරික සත්වයා මනුස්ස ලෝකේ නිරේට සමහරලාට නිරේ තිරිසන් ලෝකෙට එතනින් ආයමත් නිරේකට එතනින් പ്രേත ලෝකයකට මේ විදියට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් එහා මෙහා ගමන් කරන ආකාරය බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දවසකින් දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අන්න එහෙමනම් සාමාන්‍ය මිනිස්සෙක් පියවි ඇසකින් එකිනෙකට ප්‍රතිවිරුද්ධව තියෙන නිවාස දෙකක දොර ජනේල් ඇරලා තියෙනකොට මිනිස්සු එහා මෙහා යනවා දකින්නවා වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ ඒ ඒ ලෝකවලට උපත කරා යන ආකාරයේ මිනිස් ඇස ඉක්මවා ගිය දවසකින් දකින්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සත්වයන් ඒ ඒ ලෝකවල උපත කරා යන්නේ මෙන්න මේ හේතු නිසායි. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සත්වයන් ජීවත් වෙලා ඉන්නකොට කායික සුචරිතේ දෙනවා වචනෙන් සුචරිතේ දෙනවා මනසින් සුචරිතේ දෙනවා. සුචරිතේ කියන්නේ යහපත් දේවල්. කායික සුචරිතේ කියන්නේ කය මුල් කරගෙන ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනීය දෙන්නේ නැහැ, කය මුල් කරගෙන වෙන අකුසල් වලින් වළකිනවා. මගේ කය මුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියන හැඟීමකින් කය සංවර කරගන්න. ඊළඟට වචනේ මුල් කරගෙන අකුසලයක් කරන්නේ නැහැ. මගේ වචනේ මුල් කරගෙන බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයකින් කිසිම කෙනෙකුට හානියක්, හිංසාවක්, සිත්‍රිදවීමක්වත් නොවේවා කියන හැඟීමෙන් වචනේ සංවර කරගන්න. තමන්ගේ හිත මුල් කරගෙන අනුන්ට ඉරිසියා කර කර අනුන්ගේ දේවල් වලට ආසා කර කර මේවා මට ලැබේවා කිය කී අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරන්නේ නැහැ. ඊළඟට තරහෙන්, වෛරයෙන්, ద్వේෂයෙන් අනුන් ගැන අනුන්ගේ විනාශේ පතමින් සිතුවිලි හිතන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක සමාදන් වෙලා නියත මිත්‍යා දෘෂ්ටියේ මනසින් බැසගෙන ඉන්නේ නැහැ. ඒ වගේමයි ආර්යයන් වහන්සේලාට, මාර්ගඵලලාභීට, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට නින්දා අපහස කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට කායිකව සුචරිතේ දිලා, වචනෙන් සුචරිතේ දිලා, මනසිනුත් සුචරිතේ දිලා ආර්යයන් වහන්සේලාට නින්දා අපහස නොකර පින් දහම් රැස් කරගත් අය කය බිඳී මරණින් මතු දිව්‍ය ලෝකවල උපත කරා යන ආකාරය, මනුස්ස ලෝකවල උපත කරා යන ආකාරය බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය වගේමයි කායික දුෂ්චරිතේ දෙන අය ඉන්නවා, ප්‍රාණඝාත කරන, හොරකම් කරන, වැරදි කාම සේවනීය දෙන අය ඉන්නවා. ඒ වගේමයි වචනෙන් දුෂ්චරිතේ දෙන අය ඉන්නවා, බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන්ම අනුන් මුලා කරමින්, අනුන් බිඳවමින්, අනුන් රවට්ටමින් තමන්ගේ වචනේ මුල් කරගෙන අකුසලයේ මේ දෙන අය ඉන්නවා. ඒ වගේමයි මනසින් උදේ හවා අනුන්ට ඊරිසියා කර කර, අනුන්ට වෛර කර කර, අනුන් නැසේවා කිය කිය සිතුවිලි හිතමින්. ඒ වගේමයි මෙලවක් පරලවක් නැ, මරණින් මත්තේ උපතක් නැ, රූපපාතික සත්වයන් නැ, හිත දියුණු කරපු අය නැ, මේ වගේ නියත මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙලා ආර්යයන් වහන්සේලාට පවා නිඳා අපහාස කරමින් පාපී අකුසල් රැස් කරගත් අය කය බිඳී මරණින් මතු പ്രേත ලෝකවල උපත කරා යන ආකාරي බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නවා කියන. ඒ වගේමයි ඒ වගේම අකුසල් කරගත් අය මරණින් මත්තේ තිරිසන් අපායවල වලට ඇදිලා යන ආකාරයත් දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ ඔය විදිහටම කයෙන් නකුසල් කරපු අය, වචනේ නකුසල් කරපු අය, මනසින් නකුසල් රැස් කරපු අය ආර්යයන්ට නිඳා අපහස කරමින් තුනුරුවන්ට ගරහමින් පව කරගත් අය මරණින් මත්තේ නිරේට ඇදිලා යන ආකාරයත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඔන්න එතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපට නොපෙනෙන නිරේට කෙනෙක් ඇදිලා ගියාට පස්සේ නිරේ තුල සිද්ධ වෙන කාරණයක් දීර්ඝව හෙලිදරව් කරා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් අකුසල් රැස් කරගත් කෙනෙක් කය බිඳී මරණින් මතු ඔහු නිරේට ඇදිලා යනවා. නිරේට ඇදිලා ගියාට පස්සේ කෙලින්ම නිරේ ඇතුළටම ඇදිලා යන්නේ නැහැ. ඔහු ඉස්සලා නිරේ දොරටුව ළඟට ඇදිලා යනවා. අන්න එතනදී ඉන්නවා නිරේ පාලකයා වෙච්ච යම රජුරු. පින්වතුනි යම රජුරු කියලා කියන්නේ නිරේ
පාලකය හැටියට නිරේට ඇදිලා යන සත්වයන්ට සාධාරණව දඬුවම් පමුණවන කෙනෙක්. එතකොට යම රජ්ජුරුව කියන කෙනා අසාධාරණෙන් වැරදි සහගතව කෙනෙකුට දඬුවම් දෙන්නේ නැහැ. නිරේට ඇදිලා යන කෙනෙකුට සාධාරණව ඔහු කරපු කුසල් අකුසල් මත යම් කිසි පිනක්වත් කරලා තියනවද කියලා ඔහුගෙන් විමසලා ඔහු තුලින්ම තමන් කරපු අකුසලේ සිහිපත් කරවන්න උත්සාහ කරනවා. කෙනෙක් නිරේට ඇදිලා ගියෙක් සැනින් නිරිපල්ලං ඔහු අල්ලගෙන ගෙනහලා යම රජ්ජුරුව ඉදිරියට ඉදිරිපත් කරනවා. අන්න එතකොට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂේ නුඹ මනුස්ස ලෝකයේදී පළවෙනි දේව දූතයව දැක්කද කියලා අහනවා. එතකොට බොහෝම බයෙන් තැති ගැනීමකින් අර යම රජ්ජුරුව ඉදිරියේ කියනවා අනේ ස්වාමීනි මම නම් දැක්කේ නැtei කියලා. එතකොට යම රජ්ජුරුව අහනවා ඈබොල උඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද කියලා අහනවා. ඉපදිලා දවසක් ගිය දවස් දෙක තුනක් ගිය දරු උඩුබැලි අතට එකතන මල මුත්‍ර කරගෙන ඉන්නවා. කෑකෝ ගහට පුංචි දරුවන්ව දැකලා නැද්ද අහනවා මනුස්ස ලෝකෙදි. අනේ ස්වාමීනි දැක්කයි කියලා. යම රජ්ජුරුව අහනවා නුඹට හිතුන් නැද්ද කියලා අහනවා. මමත් ඉපදෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා මේ වගේ පව්කම් කරන්න හොඳ නැහැ. මමත් මේ විදිහේ ඉපදීපදි යන දුක්සහිත සංසාර ගමනකට අහුවෙච්ච කෙනෙක්. අර වගේ පුංචි දරුවෝ ඉපදිලා එකතන මලමුට්ට කරගෙන කෑ ගහගෙන අඬනකොට ඒ ඉපදිච්ච දරුවන්ව දැක්කහම නුඹට හිතුන් නැද්ද කියලා අහනවා. මම අකුසල් කරන්න හොඳ නැහැ කියලා හිතුන් නැද්ද? අනේ රජතුමනි බැරුව ගියා මම ප්‍රමාදයට පත් වුණා කියලා කියන. එතකොට යම රජුරෝ සිහිපත් කරනවා එම්බා පුරුෂය නුඹ මේ නිරේට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු අකුසලයක් ගෙවන්න නෙමෙයි කියනවා. නුඹේ තාත්තා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ අඹ දරුවන් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතීන් යාළු මිත්‍රෝ හිතවතුන් සේවකයන් කරපු කර්මයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මෙන්න මේ වගේ කයින් කරපු අකුසල් වචනෙන් කරපු අකුසල් මේ අකුසල් නිසයි කියන නුඹ අපායට ඇදිලා ආවේ. අන්න බලන්න යම රජ්ජුරුව පළවෙනි අවස්ථාවේවත් සිහිපත් කරවලා කරපු පිනක් කුසලයක් ගැන සිහිපත් කරවන්න උත්සාහයක් ගන්නවා. බැරි වෙනකොට යම රජ්ජුරුව සිහිපත් කරවනවා මේ කවුරුවත් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම මේ වගේ අකුසල් කරගෙන තියෙනවා ඒ නිසයි ආවේ කියලා. යම රජ්ජුරුවන්ට බොරු කියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස ලෝකේනම් බොරු සාක්ෂි දෙන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, 17 දිවුරන්න පුළුවන්. නමුත් හෘද සාක්ෂියත් එක්කයි නිරේට ඇදිලා ගියාට පස්සේ යම රජ්ජුරුව එක්ක මේ ගනුදෙනු කරන්න ලැබෙන්නේ. ඒ නිසා තමන් සත්‍යවාදීව තමන් කරපු අකුසලයේ පිළිගන්න සිද්ධ වෙනවා. පළවෙනි අවස්ථාවේ බේරගන්න උත්සාහ කරනකොට ඒ අවස්ථාවත් බැරි වෙනවා. යම රජ්ජුරුව දෙවනි වතාවෙත් උත්සාහ කරනවා. යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂේ නුඹ මනුස්ස ලෝකෙදි දෙවනි දේව දූතයව දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනි දැක්කේ නැtei කියලා. එතකොට යම රජ්ජුරුව අහනවා ඈබොල නුඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද කියලා අහනවා. වයසට ගිය අය ඉපදිලා අවුරුදු 80ක් 90ක් වෙච්ච අය නැකිට ගන්න බැරුව දත් ටික වැටිලා කෙස් ටික පැහිලා හැම රැලි වැටිලා කුදු වෙලා එකතන මල මුට්ට කරගෙන ඇවිද ගන්න බැරුව දුක් විඳින අන්ත අසරණ වෙලා ඔත්පල වෙලා ඉන්න දුක් විඳින මිනිස්සුන්ව වයෝ වෘදයි දැකලා නැද්ද කියලා අහනවා මනුස්ස ලෝකෙදී. අනේ ස්වාමීනි දැක්කයි කියලා. එතකොට යම රජුරු අහනවා නුඹට හිතුන් නැද්ද මම මේ වගේ අකුසල් කරන්න හොඳ නැහැ. මමත් වයසට යන කෙනෙක්. මමත් මේ වගේ ජරා ජීර්ණ වෙන කෙනෙක්. මමත් යම් දවසක මේ විදිහ අකුසල් කරත් මමත් මේ වගේ වයසට ගිහිලා උත්පල වෙලා ජරා වෙලා දුක් විඳින සිද්ධ වෙනවා. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි බැරි වුණාය කියලා. අන්න දෙවනි අවස්ථාවත් මගහැරෙනවා. යම රජුරුව දෙවනි වතාවෙත් සිහිපත් කරවනවා එම්බා පුරුෂය නුඹ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතීන් යාළු මිත්‍රයෝ කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසයි කියනවා
නුඹ අපායට ඇදලා ආවේ. දෙවනි අවස්ථාවේ තමන්ට බේරෙන්න අවස්ථාව නැහැ. යම රජුර තුන්වෙනි වතාවෙත් අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකේදී අඩුගානේ තුන්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනි මම දැක්කේ නැtei කියලා. යම රජුර සිහිපත් කරනවා ඈ නුඹ මනුස්ස ලෝකේදී දැකලා නැද්ද? ලෙඩ දුක් හැදිලා ඔත්පල වෙලා තුවාල හැදිලා කුණු වෙලා ජරා ජීර්ණ වෙලා දුක් විඳින මිනිස්සුන් එක තැන මල මුට්ට පහ කරගෙන දුක් විඳින කෑ ගහන විලාප දෙන රෝගී වෙලා අන්ත දුක් විඳින මිනිස්සුන් දැකලා නැද්ද කියලා. අනේ ස්වාමීනි දැක්කා කියලා. එතකොටවත් නුඹට හිතුන් නැද්ද කියලා අහනවා මමත් ලෙඩ වෙන කෙනෙක්. මමත් මේ වගේ දුක් විඳින ස්වභාවයෙන් යුක්ත ශරීරයක් ඇති කෙනෙක්. ඒ නිසාවත් පව් කරන්න හොඳ නෑ කියලා උඹට හිතුන් නැද්ද? අනේ ස්වාමීනි මට බැරුව ගියා. මට හිතුනේ නෑ මං අකුසල් කරගත්තා කියලා. තමන් හෘද සාක්ෂියට එකඟව කරපු අකුසලයේ පිළිගන්න. යම රජුර සිහිපත් කරනවා නුඹ අපායට ඇදලා ආවෙ නුඹේ අම්මා තාත්තා ඥාතියෙක් යාළුවෙක් කරපු කර්මයක් ඒවන්න නෙමෙයි. නුඹ අපායට ඇදලා ආවෙ නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසා ආවෙ කියලා තුන්වෙනි වතාවෙත් සිහිපත් කරනවා. හතරවෙනි වතාවෙත් අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකේදී හතරවෙනි දේව දූතයවත් දැක්කද කියලා අහනවා. අනේ ස්වාමීනි දැකලා නැtei කියලා. ඈ නුඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද අහනවා. අපරාධ කරලා රජවරුන්ගෙන් දඬුවම් ලබන මිනිස්සු. ඒ කාලේ තිබ්බ දඬුවම් ගැන කියනවා වැරදි කරලා අහු වුණාට පස්සේ හොරු මිනීමරුව වැරදි කරපු මිනිස්සු රජතුමා ළඟට යොමු කරාට පස්සේ එක්ක අත් දෙක කපනවා. පන පිටින් කකුල් දෙක කපනවා. පොළොවේ වල්ලලා ඇත්තුලව පාගවනවා. රත් වෙච්ච තෙල් කටාරම් ඔළුවේ හලනවා. ඊළඟට උඩ එල්ලලා යට ඉඳන් හැම ගහන හැම ගලවන ඊළඟට උඩ ඉඳන් හැම ගලවන රහින පන පිටි මේ වගේ දස වද දෙන මිනිස්සුන්ව දැකලා නැද්ද? අනේ ස්වාමීනි දැක්කයි කියලා. එතකොටවත් උඹට හිතුන් නැද්ද කියලා අහනවා. මම මේ වගේ අකුසල් කරන්න හොඳ නැහැ. මටත් මේ වගේ දුක් සහිත වේදනා විඳින්න වෙයි. මටත් දඬුවම් විඳින්න වෙයි කියලා හිතුන් නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මට ඒක තේරුම් ගන්න බැරුව ගියා. මම අකුසල් කරගත්තා කියලා. යම රජුරු හතරවෙනි වතාවේ සිහිපත් කරනවා නුඹ අපායට ඇදලා ආවෙ නුඹේ අම්මා තාත්තා කරපු කර්මයක් ගෙවන්න නෙමෙයි. ඥාතියෙක් යාළු මිත්‍රයෙක් සහෝදරයෙක් කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹම කරගත්ත මේ අකුසල් නිසායි කියන අපායට ඇදලා ආවෙ. පස්වෙනි වතාව අවසාන වතාව. යම රජුරු පස්වෙනි වතාවේ අහනවා එම්බා පුරුෂේ නුඹ පස්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනි දැක්කේ නැtei කියලා. ඈ නුඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද මැරිච්ච මිනිස්සු? මැරිලා දවස් දෙක තුනක් ගිය. දවස් තුන හතරක් ගිහිල්ලා මේ කුණු වෙලා ගියාය. ශරීරයේ තැන් තැන් වලින් පුපුරලා සැරව ගලන අය මැරිලා කුණු වෙලා ගිය මිනිස්සුන්ව දැකලා නැද්ද අහනවා. මැරිච්ච මිනිස්සුන්ව මලකුණු දැකලා නැද්ද? අනේ ස්වාමීනි දැක්කයි කියලා. එහෙමනම් ඔබට හිතුන් නැද්ද මේ පව්කම් කරනකොට මමත් මැරෙන කෙනෙක්. මමත් මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද කියලා අහන. අනේ ස්වාමීනි මට හිතුන් නැtei කියනවා. මම වැරදි කරා. මට මේක තේරුම් ගන්න බැරුව ගියා කියලා. තමන් කරපු අකුසලේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව යම රජුරු ඉස්සරහා පිළිගන්න සිද්ධ වෙනවා. යම රජුරු අන්තිම වතාවෙත් සිහිපත් කරනවා එම්බා පුරුෂය නුඹ අපායට ඇදලා ආවෙ නුඹේ අම්මා තාත්තා කරපු අකුසලයක් ඒවන්න නෙමෙයි. නුඹේ ඥාතීන් යාළු මිත්‍රයෝ නෑදෑයෝ සහෝදරයෝ කවුරුත් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසායි කියන අපායට ඇදලා. යම රජ්ජුරුව මේ විදියට කරුණු කියලා නිහඬ වෙනවා. එච්චරයි යම රජ්ජුරුවන්ගේ කාර්යය. සාධාරණව තමන් කරපු අකුසලේ සිහිපත් කරවනවා. යම රජ්ජුරුව නිහඬ වෙනවට පස්සේ යම පල්ලම් මොකද කරන්නේ? මේ කෙනාව නිරය ඇතුළට ඇදලා ගන්නවා. පින්වතුනි එතනින් එහාට තියෙන්නේ මේ නිරේට ඇදිලා ගිය කෙනාට තියෙන දුක් ටික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා එකින් එක විස්තර කරනවා.
මහණෙනි මේ නිරේ ඇතුළට ඇදලා ගන්න කෙනාව ඉස්සලාම යමපල්ලු කරන්නේ රත් වෙලා ගිනිගෙන දිලිසෙන පොළවේ උඩුබැලි අතට තියලා අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි උල් පහක් අනිනවා කියලා එතකොට අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි උල් පහක් අනිනකොට වේදනාවෙන් විලාප දිදී කෑ ගගහ විලාප දිදී මේ නිරේට ඇදිලා ගිය කෙනා අන්ත දුකක් විඳිනවා මෙරි මෙරි එතනම පහළ වෙන මේ විදියට කාලයක් දුක් විඳිනකොට යමපල්ලු මේ කෙනා ඇදලා අරගෙන කකුල් දෙකෙන් උස්සලා කෙටේරියක් අරගෙන කකුල් දෙකේ ඉනම් පහළට රැහැගෙන රැහැගෙන යනවා කියන මෙහෙම රැහැලා ඉවර වෙනකොට ආයෙමත් අර මස්ටික වැඩිලා ඊළඟට උඩුබැලි අතට තියලා ඔළුවෙන් අල්ලලා උඩට උස්සලා හිසේ ඉනම් පහළට මස්ටික රැහැගෙන රැහැගෙන යනවා කියන පින්වතුනි ඕපපාතික සත්වයේ ස්වභාවය මිනිසෙකුගේ වගේ නෙමෙයි ඕපපාතික ඉපදිච්ච සත්‍යා නිරේ ඉපදිච්ච නිරි සතාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක මැවිච්ච ශරීරයක් ඒ කිනාට උල් පහරවල් අනිනකොට හැම රහිනකොට ඒ වේදනාව මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙකුට යම් වේදනාවක් දැනෙනවද ඒ වගේම වේදනාවක් දැනෙනවා විලාප දිදී කෑ ගහනවා බේරෙන්න අතක් නැහැ හැබැයි මැරෙන්නේ නැහැ එතනම ඒ හම ඔක්කොම රැහැලා අවසන් වුණත් ආයි සුළු මොහොතකින් ඒ ශරීරය ආයෙමත් මැවිලා ඒ විදිහටම සකස් වෙනවා එතකොට එතනින් චුත වෙන්නේ කර්මය ගෙවිලා අවසන් වෙන යම් දවසක් තියෙනවා නම් ඒ වෙලාවේ නිරෙන් චුත වෙනවා මිසක් මැරි 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 එතනම පහළ වෙනවා කර්මය ගෙවිලා අවසන් වෙන තෙක් බලන්න අවුරුදු දහස් ගාණක් තිස්සේ මේක මේ දවසක් දෙකක් දෙන වද නෙමෙයි තියෙන්නේ නිරේට ඇදිලා කී කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යමපල්ලො නිතර නිතර මේ පුද්ගලයා අරගෙන සැරෙන් සැරේ උඩ ඉඳන් පහළට කෙටේරියකින් රැහැගෙන රැහැගෙන යනවා ඒ ඇතිවන වේදනාව දැනෙනකොට විලාප දෙනවා කෑ ගහනවා මේ විදිහට කාලයක් දුක් දීලා දුක් දීලා ඊට පස්සේ නිරිපල්ලො කර්මාන රූපීව මැවිච්ච විශාල රත තියෙනවා කියන ඒවා මේ මිනිස්යන්ට පේන යාන වාහන වගේ දේවල් නෙමෙයි මේ කර්මානුරූපීව මැවෙන දේවල් අන්නේ රතවලින් ගිනිගෙන දිලිසෙන පොළවක තියලා ඒ රත මේ අයගේ ඇඟට උඩින් එහාට මෙහාට අරගෙන යනවා කිය. හරියට කෙනෙක්ව වාහනයකට යට වෙනකොට දැනෙන වේදනාව වගේ මේ අමනුෂ්‍යයන්ට මේ නිරේට ඇදිලා ගිහිල්ලා දුක් විඳින නිරිපල්ලන්ට ඒ වගේම වේදනාවක් දැනෙනවා. පැනලා දුවලා බේරෙන්න අතක් නැහැ. කෑග ගහ විලාප දිදී අවුරුදු දහස් ගාණක් නිරේ දුක් විඳිනවා මේ විදිහට එතන දුක් දීලා ඊළඟට වෙනම නිරිපල්ලො ටිකක් එතනින් මේ අය වැදලා අරගෙන ගිනි ගන්න පොළොවක් මත ගහ ගහ ඇවිද්දෝනවා කියලා පොළොවෙන් ගිනි දැල් මතුවෙන ගිනි ගන්න පොළොවක් මත මේ නිරිපල්ලම් දැන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි නිරේට ඇදිලා ගිහිල්ලා මේ තරම් දුකක් විඳින්නේ දහස් ගණන් ලක්ෂ ගණන් අපාය ඉපදිච්ච පිරිස මේ දුක් විඳිනවා. එතකොට කර්මාන් රූපීව මැවිච්ච නිරිපල්ලන් මේ අයට පහර දෙමින් ගහ ගහ මේ ගිනි දැල් මතින් ඇවිද්දෝගෙන ගිහිල්ලා ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු පර්වතයක් තියෙනවා මේ පර්වතයට නැග්ගනවා කියන. එතකොට ගහන්න ගහන්න දැනෙන වේදනාව නිසා මේ නිරිපල්ලංගෙන් ගුටි කකා කෑග ගහ විලාප දිදී මේ පිරිස අර ගිනිගෙන දිලිසෙන මේ පර්වතයේ දිගේ ගිනි අඟුරු පර්වතයේ දිගේ නගින මේ නැගගෙන නැගගෙන ගිහිල්ලා කොහෙට හරි පණින්නේ මීට වඩා නිදහසක් සැනසීමක් ඇති තැනක් දුක අඩු තැනක් තියෙයි කියලා හිතාගෙන අර නිරිපල්ලංගෙන් ගුටි කාගෙන ගිහිල්ලා ගිනි අඟුරු පර්වතයට නැගලා එතනින් පැනිනවා පහළ තියෙන අගාධයකට පණිනවා පැනපු ගමන් වැටෙන්නේ ඊළඟ නිරේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඔය ගිනි අඟුරු පර්වතයට නැගලා එතනින් පණිනකොට මේ නිරි සතා ඇදගෙන වැටෙන්නේ ලෝකුඹ කියන නිරේටයි කියන ලෝකුඹ නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විශාල භාජනයක් වගේ ගිනියම් වෙච්ච ලෝදිය තමයි කියනවා නිතර බුබුලු දදා පැන නගින ලෝදිය ගොඩකට කියනවා වැටෙන්නේ
මේ ලෝකුම නිරේට වැටිච්ච ගමන් මේ නිරි සත්වයාගේ ශරීරය උණු වෙනවා කියනවා. මේ කෙනාගේ ශරීරය උණු වෙලා පෙන ගුලියක් වගේ ස්වභාවයට ශරීරය සකස් වෙනවා. හැබැයි මැරෙන්නේ නැහැ. බලන්න කොච්චර වේදනාවක්ද කියලා. කෙනෙකුට රත් වෙච්ච අඩුගානේ ගිනි පෙල්ලක් ඇඟේ ගෑවුණත්, රත් වෙච්ච වතුර ටිකක් අතට වැටුණත්, කොයි තරම් ගින්නකින් පිච්චුණත්, කොයි තරම් වේදනාවක් දැනෙනවද? එතකොට කෙනෙක් ලෝදිය ගොඩකට ගිනිගෙන දැවෙන ලෝදිය ගොඩකට පැන්නට පස්සේ බේරෙන්න හිතාගෙන අර ගිනි අඟුරු පර්වතේ නැගලා පණිනකොට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේ. මේකට වැටෙනකොට මේ ඕපපාතික මැවිච්ච මේ නිරි සතාගේ ශරීරේ අර ලෝදියට උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා කියලා. මේ පෙන ගුලිය වගේ ශරීරයකින් යුක්ත නිරි සතා අවුරුදු දහස් ගාණක් ටික 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 මේ ලෝකුඹ නිරි ඇතුළට යනකම් මේ ලෝදියේ ඇතුළට ඇතුළට ගිහිල්ලා අර ලෝකුඹ නිරි අඩිය වදිනවා කියලා. ඒ වැදිලා ආයම ටික 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 උඩට ඇවිල්ලා ආයම උඩට මතුවෙනවා. අර පහළට පහළට ගිහිල්ලා මේ නිරේ අඩිය වදින්න අවුරුදු දහස් ගාණක් යනවා කියනවා. ඒ තාක් විලාප දෙනවා, කෑ ගහනවා, මෙරි මෙරි එතනම පහළ වෙනවා මිසක් එතනින් චුත වෙලා ආයමත් වෙන දිහාවකට ඇදිලා යන්නේ නැහැ කියනවා. කර්මයේ ගිවිලා අවසන් වෙනකම් යම් කිසි කෙනෙකු කරපු අකුසලයේ මේ ලෝකුම නිරේ දුක් විඳිනකොට ගෙවිලා අවසන් වුණොත් එතනින්ම චුත වෙලා වෙන කොහේ හරි තැනක කර්මාන් රූපී උපත කරා යන්න පුළුවන්. කර්මයේ ගෙවිලා අවසන් වෙන තෙක් නිරේට වැටිච්ච කෙනා මෙරි මෙරි එතනම පහළ වෙනවා මිසක් එතනින් චුත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුගේ ශරීරයේ ඕපපාතිකව කර්මාන් රූපීව හැදිච්ච ශරීරයක් නිසායි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අවුරුදු බොහෝ ගණනක් දහස් ගාණක් මේ ලෝකුම නිරේ උඩටත් යටටත් හාත්පස එහාට මෙහාට පිච්චි පිච්චි නිරේ තුල පෙන ගුලියක් වගේ එහා මෙහා මේ ලෝකුම නිරේ ගමන් කරන මේ නිරි සත්වයා කාලෙකට පස්සේ යමපල්ලෝ බිලි කොකු වගේ කොකු දාලා මේ ලෝකුඹ නිරේ ඉන්න නිරිසත්යන් ඇදලා වීසි කරනවා කියනවා එතනින් මහා නිරේට. එතකොට අර පෙන ගුලියක් වගේ ඉන්න මේ සත්‍යාව එතනින් ඇදලා නිරිපල්ලන් වීසි කරනවා ලෝකුඹ නිරේන් මහා නිරේට. එතනින් වැටෙන්නේ මහා නිරේට. මහා නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මහා නිරේ කියලා කියන්නේ යොදුන් 100ක් තරම් දිග, යොදුන් 100ක් පළල, හතර පැත්තෙම ගිනි දැල් මතුවලා එන, ගිනිගෙන දිලිසෙන බිත්ති වගේ වලින් යුක්ත විශාල, අපි ගමු සම්පූර්ණ යොදුන් 100ක් දිග 100ක් පළල සම්පූර්ණ හතරස් ප්‍රමාණයෙන් යුක්ත තැන. මේක ඇතුළට තමයි මේ නිරි සත්‍යය ටික විසි කරත්. මේකට කියන්නේ මහා නිරේ. මහා නිරේට වැටුණාට පස්සේ අර හතර පැත්තෙන් එන ගිනි දැල් වලින් මහා නිරේ ඇතුලේ ඉන්න නිරි සත්වයෝ ටික ගින්නෙන් පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උතුරු දොරටුවෙන් එන ගිනි දැල්ල දකුණු දොරටුවේ වදිනවා කියනවා බිත්තියේ. යොදුන් 100ක් දුරට එතකොට මේ විහිදිලා යන ගිනි දැල් එනවා. දකුණෙන් එන ගිනි දැල්ල උතුරු දොරටුව දක්වා වැදිනවා. බටහිරින් එන ගිනි දැල් නැගෙනහිර දොරටුවේ වදිනවා. මේ ගිනි දැල් වලින් කර්මානුරූපීව මැවිච්ච මේ නිරි සත්වයාගේ හැම පිච්චෙනවා, මස් පිච්චෙනවා, නහරවැල් පිච්චිලා ඇට සැකිල්ලෙන් දුන් දාන මට්ටමට මේ ශරීරේම පිච්චි පිච්චි යනවා අර ගිනි දැල් වලින්. හැබැයි ආයමත් ටිකකින් මේ ගිනි දැල් ඒ ප්‍රදේශයෙන් අතුරු දහන් වෙලා ඊළඟ තැනින් ගිනි දැල්ල මතුවෙන ටිකට කර්මානුරූපීව මේ ශරීරේ ආයමත් හැදෙනවා. ආයමත් එන ගිනි දැල්ලෙන් ආයමත් පිච්චි පිච්චි යනවා. පිංගතුනි, ශරීරයක් පිච්චෙනකොට දැනෙන යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාව හැම වෙලාවෙම ගින්නෙන් පිච්චෙන පිච්චෙන මොහොතක් පාසා මේ නිරි සත්වයන්ට දැනෙනවා. පැනලා දුවන්න තැනක් නැහැ, පනින්න තැනක් නැහැ, බේරෙන්න අතක් පෙනෙන්නේ නැහැ. අවුරුදු දස දහස් ගාණක් මේ මහා නිරේ තුල මේ විදිහට දුක් විඳින නිරි සත්වයන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, අකුසල් කළ නිරේට ඇදිලා ගිය දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් නිරි සත්වයෝ මේ දුක විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කාලයකට පස්සේ, දීර්ඝ කාලයකට පස්සේ මේ මහා නිරේ එක දොරටුවක් විවෘත වෙනවා. ඈතින් එක දොරටුවක් විවෘත වෙලා පේනවා. නිරි සත්වයන්ට හිතෙනවා
දුවගෙන දුවගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් පැනගත්තොත් අපිට බේරුමක් තියේ. මේ පිරිස එක රොත්තට ලක්ෂ ගාණක් පිරිස දුවගෙන යනවා අර දොරටුවෙන් පණින්. යොදුන් 100ක් දුරට දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒ දොරටුවට ලං වෙනවත් සමගම මේ විවෘත වෙච්ච දොරටුවෙන් විශාල ගිනි දැලක් එනවා. මේ ගිනි දැලට දුවගෙන එනකොට මේ සම්මස් නහර පිච්චිලා දොරටුව ළඟට එනකොට ඇට සැකිල්ලක් විතරයි කියනවා ගිනි ඇවිලෙන ඉතුරු වෙන්නේ. දොරටුව ළඟට එනකොටම දොරටුව වැහිලා යනවා. ඒ දොරටුවෙන් පැන ගන්න තැනක් නැති වෙනවා. වේදනාවෙන් විලාප දිදී කෑ ගගහ අවසානෙ ටික වෙලාවකින් ආයෙමත් මේ ශරීරෙ මැවෙනවා. වටපිට බලනකොට අනිත් පැත්තේ දොරටුව ඇරිලා පේනවා. මේ පැත්තෙන් හරි පැන ගන්න පුළුවන් කියලා ඒ පැත්තට පිරිස ආයෙමත් දුවගෙන දුවගෙන යනකොට එතනින් ගිනි දැලක් මතු වෙනවා. ඒ ගිනි දැල්ල මේ ගින්න පීරගෙන කෑ ගහගෙන දුවනවා. මෙතනින් හරි පැන ගත්තාම අපිට නිදහසක් තියේ. ඒ ගිනි දැල්ලට සම්මස් නහර පිච්චිලා ශරීරේ අර ඕපපාතික මැවිච්ච ශරීරේ ඇට සැකිල්ලත් ගිනි ගන්න මට්ටමටපත් වෙනවා කියනවා. හැබැයි ඒ දොරටුව ළඟට යනකොට ඒ දොරටුවත් වැහෙනවා. මේ විදියට කාලයක් තිස්සේ එහාට මෙහාට අවුරුදු දසදහස් ගාණක් දුවගෙන දුවගෙන දුක් විඳින මහා නිරේට වැටිච්ච සත්වයන් යම් කාලයකට පස්සේ එක දොරටුවක් විවෘත වෙනවා. අන්න ඒ දොරටුවෙන් පැන ගන්න අවස්ථාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නිරේ දොරටුවෙන් පණිනකොට ඔවුන් වැටෙන්නේ ගිනිගෙන දිලිසෙන ගූත කියන නිරේකට කියනවා. මේ නිරේ අසූචි ගඳින් යුක්තයි කියේ. ඒ වගේමයි මේ ඇටමිදුළු ආහාරයට ගන්න ඉදිකටු තුඩ වගේ පණුවන් පිරිච්ච නිරයක් කියනවා. මේ නිරේට වැටිච්ච ගමන් කර්මානුරූපීව මැවෙන ශරීරේ සම් විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇටමිදුළු විදගෙන ආහාරයට ගන්න මේ පණුව මේ නිරි සත්වයන්ව වට කරගෙන ශරීරයේ හැම පැත්තෙම මේ පණුවන් ශරීරේ කා දමනවා කියනවා. විලාප දිදී බේරෙන්න අතක් නැ මේ ගූත නිරේ තුල බොහෝ කාලයක් දුක් විඳලා දුක් විඳලා එතනින් ඇදලා දානවා නිරිපල්ලෝ උණු අලු තියෙන නිරේකට. උණු අලු නිරේ උණු අලු වලින් පිච්චිලා පිච්චිලා කාලයක් දීර්ඝ දුක් විඳලා එතනින් නිරිපල්ලෝ ඇදලා දානවා කියන කුක්කුල කියන නිරේට. පින්වතුනි එක එක නිරේවල් වල මේ නිරි සත්‍ය දුක් විඳින ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කුක්කුල නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබ දැකලා ඇති. සමහර වෙලාවට අපිත් පුංචි කාලේ පන්සල් වල ওই ඇඳලා තියෙන චිත්‍ර දැක්කාම හිතුවේ මේවා ඇත්තටම මෙහෙම දේවල් තියෙනවද? සමහර වෙලාවට මේ බය කරන්න ඇඳපු දේවල් කටුඉඹුල් ගහේ නැග්ගනවා ඔබ දැකලා ඇති චිත්‍රවලින්. අන්න ඒ වගේ උල් සහිත කටු තියෙන ඉඹුල් වනයක් කියනවා කුක්කුල කියන නිරේ. මේ නිරේට වැටිච්ච සත්වයන්ට නිරිපල්ලු ගගහ මේ ගස් දිගේ නැග්ගනවා. මේ ගස්වල තියෙන උල් කටු ඇනෙනකොට ශරීරේ විනිවිදගෙන ගිහිලා අනිත් පැත්තේ මතුවෙනවා. හැබැයි බේරෙන්න අතක් නැහැ. ගුටි කකා අර නිරිපල්ලංගෙන් පහර කකා මේ කටු ඉඹුල් ගස්වලින් නැගලා එතනින් පණිනකොට වැටෙන්නේ තවත් අසිපත් වනේ නම් වූ තව මහා නිරේකට ඇදගෙන වැටෙනවා. අසිපත් වනේ කියන මේ නිරේ ස්වභාවය තමයි තියුණු දෙපැත්ත කැපෙන කඩු වගේ වලින් යුක්ත කොළ තියෙන ගස් වර්ගයක් තියෙනවා කියලා. මේ ගස්වල කොළ කඩාගෙන හැලෙනකොට මේ නිරේ ඉන්න නිරි සත්වයන්ගේ අත කැපිලා වැටෙනවා. නහය කැපිලා වැටෙනවා. ශරීරේ සම්පූර්ණයෙන්ම දෙකට කැපෙනවා. හැබැයි ආයෙමත් යාවෙනවා කර්මානුරූපී. මේ විදියට මේ වනේ අසිපත් වනේ දුවගෙන දුවගෙන ගිහිල්ලා එතනින් පණින්නේ වේතරණී කියන නිරේකට. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර කටු ඉඹුල් ගස්වල නැගලා මේ උල් සහිත කටු ඇනිලා ඒ දුක් විඳලා අසිපත් වනේ දිගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා දෙපැත්ත කැපෙන තියුණු කොළවලට අත්පය ශරීරේ කොටස් කපාගෙන ඊළඟට වේතරණී නිරේට බේරෙන්න කියලා හිතාගෙන නිරිපල්ලු පණිනකොට වේතරණී නිරේ හරියට රත්වෙච්ච ගිනිගෙන දිලිසෙන දියර ගලාගෙන යන ලෝදිය වගේ ලුණු සහිත දියරයක් කියනවා මේ නිරේ තියෙන. ඔබ හිතන්න කැපිච්ච තුවාලයකට ලුණු වැටෙනකොට කොච්චර ධනවත් වේදනාවක් ඇති වෙනවද?
අර අසීපත් වනයේ තුල ශරීරේ කපාගෙන ලේ ගලාගෙන වේදනාවෙන් පැනගෙන ගිහින් පණින අමනුෂ්‍යයන් වැටෙන්නේ වේතරණී කියන නිරේට මේ නිරේ තුල පැහැමින් අර ලුණු දියර වලින් අර තුවාල වලින් විශාල වේදනාවක් විඳිනවා එතකොට අපි විලාප දිදී මේ නිරේ තුල ගසාගෙන යන මේ නිරි සත්‍යාව නිරි පල්ල ඔහු ඇදලා අරගෙන අහනවා නුඹට මොනවද ඕනේ අනේ මට බඩකිණී කියලා ආනුඹට කෑමක් කියලා නිරිපල්ල මොකද කරන්නේ කට දෙපැත්තට විවුර්ත කරලා ගිනිගෙන දිලිසෙන යකඩ උලක් කට දෙපැත්තට තියලා කට ඈත් කරනවා කියලා ඈත් කරලා ලෝදිය ගුලියක් අරගෙන උගුරට දානවා කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිරිපල්ල මේ ලෝදිය උගුරට දමනකොට බෙල්ල පිච්චිලා බඩවැල් පිච්චිලා ශාරීරියේ උගුරු දඬු මේ ඔක්කොම පිච්චීගෙන පිච්චීගෙන ගිහිල්ලා අදෝ මාර්ගයෙන් මේ ගිනි ගුලිය එළියට යනවා කියනවා ඊළඟට අහන උඹට තව මොනවද ඕනේ අනේ මට පිපාසයි කියලා පිපාසයි කියනකොට ලෝදිය අරගෙන උගුරට වක් කරනවා ශරීරේ පිච්චීගෙන පිච්චීගෙන ගිහිල්ලා මේ ලෝදිය ටික පසුපසින් පිට වෙනවා මේ විදියට වද දීලා මේ නිර්සත්‍යව ආයමත් කරකවලා විසි කරනවා කියනවා මහා නිරේ බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඔය විදිහට නිරේ උපදින්න හේතු වෙච්ච කර්මයේ අවුරුදු 100ක්ද 1000ක්ද කල්පයක්ද කල්ප ගණනාවක් අවුරුදු ලක්ෂ ගණනක්ද මේ කර්මයේ ගෙවිලා අවසන් වෙනකම්ම නිරෙන් නිරේට වැටි වැටි දුක් විඳ විඳ නිරේම ඉපදී ඉපදී අකුසලයේ ගෙවනවා මිසක් මෙතනින් චුත වීමක් නම් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා භික්ෂූන් වහන්සේලාට කියනවා මහණෙනි නිරේ ඉපදිච්ච නිරි සත්‍යෙක් විඳින දුක දකිනකොට යම රජුරුවන්ටත් මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා බුදු ඇසින් දැක්කා කියලා. අනේ මටත් ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක මේ යම රජු හැටියට ඉන්න නිරේ මේ තනතුරින් මිදිලා මටත් මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බණ අහලා දුකින් මිදෙන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද කියන සිතුවිල්ල යම රජුරුවන්ගේ හිතේ මතුවෙනවා කියලා නිරේ ඉන්න නිරි සත්‍ය විඳින දුක දකිනකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා අවසානයේ මෙන්න මේ විදිහට වදාලා තංකෝපන අහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි අපිච යදේව මේ සාමඤ්ඤාතං සාමන් දිට්ඨින් සාමං විදිතං තමේවාහං වදාමි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලේ කිසිම ශ්‍රමණේකින්වත් බ්‍රාහ්මණේකින්වත් දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහලා දැනගත්ත දෙයක් නන් නෙමෙයි කියනවා. ඇයි කෙනෙක් සැක කරන්න පුළුවන් නිසායි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ. අපිච යදේව මේ සාමඤ්ඤාතං මහණෙනි බුදුරජාණන් වහන්සේ ඥානින් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි කියන මේක දේශනා කරේ. සාමන් දිට්ටි තමන් විසින්ම දැකලමයි කියනවා මේක දේශනා කරේ සාමන් විදිතං තථාගතයන් වහන්සේ විසින් මේක ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධයෙන්ම දැනගෙනමයි කියනවා මේක දේශනා කරේ තමේ වාහන් වදාන ඒ නිසා මහණෙනි සැකයක් උපදවා ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් බලන්න මේ නිරේ නිරි සත්‍යයක් විදින දුක ඒ නිසා මේ දේශනාවම ඔබ නිතර නිතර හිතන්න අපි කී වතාවක් නම් මේ දීර්ඝ සංසාර ගමන තුල මේ අපායවල වල වැටිලා දුක් විඳලා ඇද්ද ඒ නිසා පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ අපි කාටත් මනුස්ස ජීවිතයක් ලබන්න වාසනාව ලැබුණා අපි කාටත් අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගත්තොත් මේ සතර අපා දුකින් මිදෙන මාර්ගයක් තියෙනවා එහෙමනම් ඔබ හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව මේ ධර්මයේම දියුණු කරගෙන සතර අපා දුකින් නිදහස් වෙලා නිවන කරා යන්නම මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඔබ ඇති කරගන්න. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ ප්‍රශ්නේ ඔබට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණේකටත් ওই ප්‍රශ්නේ ওই විදිහටම ඇති වුණා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ